සාම්ප්‍රදායිකත්වයට කොටු නොවි ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමට නම් කෘෂි ව්‍යවසායකත්වය පිළිබඳව හැදෑරීමක් අත්‍යවශ්‍ය බව ව්‍යවසායක දිලිත් ජයවිර මහතා පෙන්වා දෙනවා. ඔහු මේ බව සඳහන් කළේ අරමුණ ව්‍යවසායක හමුවේ තවත් අධිරේකයකට එක් වෙමින්. පෞරාණික උරුමෙන් හා බැඳුණු වඩත් ඵලදායි සංචාරක කර්මාන්තයක් ඇතුළු වත්මන් පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම මැයින් අරමුණ ව්‍යවසායක හමුවක් ඊයේ පොළොන්නරුවේදී පැවැත්තුණා. ඊට එම දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික අංශයට සම්බන්ධ ශේෂ්ත්‍රවල පිරිස්ද එක්ව සිටියා. තමන්ගේ ව්‍යාපාරය තුළ දැන් අලුත් විදිහට දකින්න පුරුදු වෙන්න ඕන. මේ අභියෝගයට ජය ගන්න නම් විවිධාංගීකරණය දෙස බලන්න ඕන. සාම්ප්‍රදායික ව්‍යාපාර වලින්ම පමණක් ඒ විදිහටම බලමින්ම හිටියොත් මේකෙන් ගොඩ එන්න බෑ. ඒක නිසා අපිට ලෝ පුරා උදාහරණ තියෙනවා. ඒ උදාහරණ අපි ගන්න ඕන. කෘෂි ව්‍යවසායකත්වය අද ලෝකේ දියුණු ලෝකේ පාවිච්චි වෙන වචනයක්. අපි ලංකාවේ පාවිච්චි නොකරන වචනයක් ඇග්‍රෝ ඇන්ටර්ප්‍රනර්ෂිප්. ඒ කියන්නේ තමන් මෙතරම් කල් කරපු ඒ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තය හෝ වගාව එතනින් එහාට ගෙනියන්නේ කොහොමද? තමන්ට මෙච්චර කල් තිබුණු කුඩා ඉඩ ප්‍රමාණයෙන් විද්‍යාත්මකව නව යෙදුම් හා තාක්ෂණය භාවිතා කරමින් වඩාත් ඵලදාවක් ලබාගන්නේ කොහොමද? ඒ ඵලදාව මත අගය එක්කිරීමෙන් වැලියු ඇඩ් කිරීමෙන් කොහොමද එම මුල් භාණ්ඩය ඊටත් වඩා අගය එක්කල භාණ්ඩයක් බවට පත් කරගන්නේ කිය. ඉතින් හඬා හඬා වැළපි වැළපි නැතුව කෘෂිකර්මාන්තය යෙදෙන්න නම් කෘෂි ව්‍යවසායකත්වය අපි හැදෑරිය යුතුයි.